සවීන්ද්‍රසිල්ල ජනතාවගේ නැගිටීම මැඩ පැවැත්වීම සඳහා වෙඩි නොතැබීම පිළිබඳව ඔට පරීක්ෂණයක් ගිහිල්ලා ඔට දඬුවම් ලබා දෙන්න උත්සාහ කරනවා. අපි ඒකෙදී සවීන්ද්‍රසිල්ලගේ පැත්තේ හිටගන්නවා. හැබැයි යෝජනා කරන්නේ සාමකාමීත්වයේ වුණාට ජනතාව එකතු වුණොත් පාරට බැස්සොත් එක කොතනටද යන්නේ කියලා දැක්කා. ඡන්දෙ ඉල්ලන්න ගත්ත උත්සාහයේදී ඔබ එක සගේ මේ වෙනකොටත් ඔබට අහිමි වෙලා තියෙන්නේ. අපි කොච්චර හැම උත්සාහ කරත් පාරට බැස්ස මේ සාමකාමී බව රකින්න බෑ. ඒක තමයි මම කියන්නේ. හමුදාව පොලිසියත් විශාල වගකීමක් තියෙනවා. මේ රටේ පොදු ජනතාවගේ පැත්තේ හිටගෙන ඉන්න අපිට දැඩි විශ්වාසයක් තියෙනවා. රනිල් වික්‍රමසිංහට බයිනත්තු ගොඩක් තියෙන පුළුවන්. හැබැයි පත්තු කරන සොල්දාදුවෙක් නෙවෙයි. රනිල් වික්‍රමසිංහ යුද ටැංකිය ගොඩක් තියෙන පුළුවන්. හැබැයි යුද ටැංකිය පාරට දාන සොල්දාදුවෙක් නෙවෙයි තත්ත්වයක් ඇති වෙන්නේ. ඒක ඇති කරන්න පුළුවන් කියලා විශ්වාසයක් තියෙනවා. ඒ කියන්නේ ඔවුන් නෝන්ගේ රස්සාව නොකර ඉන්න ඕන. අනිවාර්යෙන්. ප්‍රජාතන්ත්‍ර විරෝධී විවස්ථා කඩන, ජනතාවට ඡන්දයක් ලබා නොදෙන, පොදු ජනතාවගේ ඡන්ද බලයක් නැතුව උඩින් විරාජමාන වෙන නීති විරෝධී කඩක් කප්පල් කාර්යයේදී අන නීති අනුකූල හමුදා සහ පොලිසිය මේ ක්‍රියාවට නැගී තුනේ කියලා අපි හිතනවා. ඉහළ සමාජයේ කවඩියක් එනවා මතකද යන්න මතකනේ. ගෝඨාභය මේ මේ ලොකු උදාහරණ දෙන ගෝඨාභය රාජපක්ෂ කොච්චර හමුදා රැකවල තිබුණද? එක අඩියකදී සොල්දාදුවන් කොහොමද හැසිරුණේ? අද මම දන්නවා එහි ප්‍රධානිය සවීන්ද්‍ර සිල්වාට විරුද්ධ පරීක්ෂණයකුත් දෙනවා. මේ පරීක්ෂණ ගිහිල්ලා පෙන්නන්නේ සවීන්ද්‍ර ඔයා ඒ වැඩේ කරේ නැතුවට අනිත් අය කරේ නැතිනම් ඔන්න සවීන්ද්‍රට වෙන වැඩේ කියලා මේ පෙන්නන්නට හදන්නේ. සවීන්ද්‍රට විරුද්ධ දෙයන පරීක්ෂණේ තමයි. ඒ ජනතාවගේ නැගිටීම මර්ධනය කිරීම සඳහා සවීන්ද්‍ර අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්තේ නැහැ කියලා මේ ගන්නේ. එතකොට මේ රනිල් කියන්නේ මොකද්ද? සවීන්ද්‍ර එහෙම නොකරපු එකේ ප්‍රතිවිපාකයට මුහුණ දෙනවා. එනිසා ඔයත් ඕක නොකර හිටියොත් බලාගන්න පුළුවන් කියලා මේ කියන්න හදන්නේ. හැබැයි මතක තියාගන්න. සවීන්ද්‍රට ඒ දඬුවම දෙන්න පුළුවන්කම ලැබෙන්නේ ඒ අරගලින් පසු රනිල්ට පුටු ලැබිච්ච නිසා. හැබැයි මේ නැගිටීමෙන් පුටු ලැබෙන රනිල්ට නෙමෙයි. ඒ හමුදා සොල්දාදුන් හමුදා නිලධාරී දා සවීන්ද්‍ර මට යගෙන වෙන ප්‍රශ්න තියෙන පුළුවන්. හැබැයි එදා ජනතාවගේ අරගලය මැඩ පැවැත්වීම සඳහා උණ්ඩේ පාවිච්චි නොකිරීම පිළිබඳ උට අපි ඇගීමක් තියෙනවා. හැබැයි බලයට ඉන්නේ ඇගීම් කරන පාර්ශ්වය රනිල් නෙමෙයි. ඒ නිසා ඒ අය තේරුම් ගනි කියලා එතන මේ 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 ජනතාවගේ නැගිටීම මොන ආකාරද සංවිධානය වෙන්නේ කියලා. එහෙම වුණොත් ඒ අයට ඔබෙන් රකවරණේ තියෙනවා. අනිවාර්යයෙන්. මම දැනුත් සවීන්ද්‍ර සිල්වා එදා ජනතාවගේ නැගිටීම මැඩ පැවැත්වීම සඳහා වෙඩි නොතැබීම පිළිබඳව ඔට පරීක්ෂණයක් ගිහිල්ලා ඔට දඬුවම් ලබා දෙන්න උත්සාහ කරනවා. අපි ඒකෙදී සවීන්ද්‍ර සිල්වාගේ පැත්තේ හිටගන්නවා. මොකද ඔහු එදා හිටගත්තේ ජනතාවගේ පැත්තේ. එවැනි මහා ලේවිලක් වෙනක වැළක්වීම සඳහා විශාල කාර්යයක් කරලා තිබෙනවා. දැන් පරීක්ෂණ අනුව එනි සමම කියන්නේ එදී අපි ඉන්නේ සවීන්ද්‍රගේ පැත්තේ. හෙටත් එහෙමයි. Net FM Unlimited.